ආයිබෝන්ඩ අද කියලා දෙන්න යන්නේ ඉදියාප්ප වගේ කෑමක් අද්දි රසට හදාගන්න පුළුවන් මාළු කරියක් ගන්න හැටි මේක ටිකක් කිරි රහ වැඩිපුර සැර නැති එච්චරම සැර නැති රසට හදන මාළු කරියක් ගන්න හැටි ඔන්න බලන්න අවශ්‍ය දේවල් මාළු කරියක් හදන නිසා අපිට අවශ්‍ය වෙනවා මැරිච්ච මාළුවෙක් මියගිය මාළුවෙක්ගේ ඔළුවක් ඉතින් ඒවා කෑලි වලට කපලා මේ වගේ භාජනයකට දාගන්න මේ මාළු කරිය උකුවට හදා ගන්න ඕන නම් හාල් පොඩ්ඩක් දාගන්න ඒක ඔප්ෂනල් කැමති නම් විතරයි ඊට පස්සේ ලුණු සුවල්පයක් එතකොට සුදු ලුණු සුවල්පයක් එතකොට කහ සුවල්පයක් එතකොට අමු මිරිස් කොළපාට මිරිස් සුවල්පයක් ලුණු සුවල්පයක් සහ ගම් මිරිස් මිරිස් දාන්නේ මේක ඒකයි වෙනස රම්පේ කරපිංචා එතකොට තක්කලි කපලා ලෑස්ති කරලා තියාගන්න හරිය හා මුලින්ම කරන්නේ අර කපලා තිබ්බ මාළු ටික අරගෙන මාළු ජුණ්ඩ මයික්‍රෝවේව් එකට දාන්න පුළුවන් භාජනයකට දාලා ලුණු ටිකක් ඉහලා මෙන්න මේ වගේ කැත අතකින් හොඳට අනනවා මගේ අත කැතයි හැමදාම කියනවා වගේ අනලා වහලා මයික්‍රෝවේව් එකේ දානවා විනාඩි 7ක් විතර හොඳට වහලා දාන්න ඕනේ ඊට පස්සේ කරන්නේ මම අර කලින් සකස්සගත් ජාති ටික අරගෙන හොඳට දානවා බ්ලෙන්ඩර් එකකට බ්ලෙන්ඩර් එකට හරි ග්‍රයින්ඩර් එකේ හරි ඔක්කොම කියන්නේ අඹරණේවා තමයි බොරු නම් තියෙනවා එක එක විදිහට දාලා ඊට පස්සේ අර හාල් ටිකයි ඔක්කොම ජාති ටික දානවා දාලා ඉවර වෙලා ඒකට පොල් කිරි සුවල්පයක් එකතු කරලා පොල් කිරි සුවල්පයක් එකතු කරලා ඒක හොඳට අඹරනවා බ්ලෙන්ඩර් එකේ දාලා චර චර දාලා හොඳටම අඹරන්න ඕනේ ඊට පස්සේ මේ වගේ භාජනය ලිපේ තියලා ඒක තෙල් ජුණ්ඩක් දාලා ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචා එහෙම දාලා ඊට පස්සේ ඒකට කපාගත් තක්කලි ටිකත් හොඳට දාලා හොඳට කලවම් කරන්න දුන් එනවා ගඩන් ගන්න එපා ඔයද දුන් එනවනේ සාමාන්‍ය දෙයක් ඒක හිතන්න එපා හරි සරලයි හොඳට එන්නේ විදියට හැදෙන්න හද ඊට පස්සේ මූඩියත් වහලා හොඳට තියන්න ඔන්න ඔහම වැඩි වෙලා තියන්න එපා එහෙම ටික වෙලා තියලා ඊට පස්සේ ආයෙ මූඩිය අරලා ඒකට අර කලින් මං මයික්‍රෝවේව් එකේ දාපු මාළු ටික තියෙන්නේ අන්න ඒක ඔන්න ඔගේ ටොට්ටක් ගාලා දාන්න මාළු එළියට යන්නේ නැති වෙන්නේ විසි වෙන්නේ නැති වෙන්නේ පරිස්සමෙන් ලස්සනට මං දාන වගේ දාන්න දුන් යනවා ගණන් ගන්න එපා ඊට පස්සේ පොල් කටු හැන්දාර ඔන්න ඔය විදිහට ලස්සනට කලවම් කරන්න කලවම් කරලා ඉවර වෙලා ඒකටම දාන්න අර අඹරගත්ත පොල් කිරි මිශ්‍රණයක් තිබ්බේ අනේ මිශ්‍රණය ඒ මිශ්‍රණය ඔන්න ඔගේ ඔන්න ලස්සනට ඔය වගේ අන්න එහෙම වක් කරලා දාන්න ඊට පස්සේ හොඳට කලවම් කරන්න ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි ටිකක් එහෙම දාලා හොඳට කලවම් කරලා ලුණු එහෙම බලන්න අල්ලට දාලා බලන්නේ ආච්චිල හැම ඉස්සර අන්න ඒ විදිහට කැමති නම් නැත්තම් කොහෙට හරි දාලා බලන්න ප්‍රශ්නයක් නැහැ බලලා ඊට පස්සේ බාල එළියට ඊට පස්සේ ඒක ලස්සනට ඉදියාපත් එක්ක මේ මං ඉස්සලා මේ පෙන්නනවා වගේ ලස්සනට ඉදියාපත් එක්ක මික්ස් කරලා අම්මා හදපු පොල් සම්බෝල් ටිකක් එක්ක මේ වගේ රසට කන්න පුළුවන්. ඉතින් අපේ YouTube channel එක බලන අයට බොහොම ස්තුතියි. නොබලන අය ඒත් බලන්න. බැන බැන හරි බලන්න. සමහර අය කියලා තිබ්බා මේක මේ horror channel එකක්. එහෙම මෙන් copy කරලා video ඒව නෑ originals. මේ original. සමහර වට්ටෝරු අපු හිතලා හදන ඒවා. මේව ලෝකේ කොහෙවත් නෑ. ඉතින් ඒ නිසා මේක කරුණා කරලා බලන්න. එහෙනම් subscribe කරන්න. හා. හයි. එහෙනම් bye.